කොළඹ නගරයේ හදවත වන් අභිමානවත් ගාලුමුව දොර සමුද්‍ර අභියස ඉදිකරන දි අහස වන් දකුණු ආසියාවේ තවත් සුවිසල් ආකර්ෂණීය ඉදිකිරීම් ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය ඉන්දියාවේ ITC සමාගමේ පූර්ණ අනුබද්ධ ආයතනයක් වන Welcome Hotels පුද්ගලික සමාගමේ තවත් සාඩම්බර ව්‍යාපෘතියක් වෙයි. මෙම සංවර්ධන ව්‍යාපෘතිය ඇති සුවිශේෂී අංශය වන්නේ අහසවන් ගුවන් පාලමයි. දකුණු ආසියාවේ ප්‍රථම ගුවන් පාලමද වන අහසවන් ඇමරිකා එක්සත් ජනපදයේ ගෙන්ස්ලර් සමාගමේ සංකල්පයක් මත ගෙන්ස්ලර් සහ තෝන්ටම් සෙටි යන සමාගම්හි ඉංජිනේරු තාක්ෂණය යොදා ගනිමින් ඉදිකරන අතර ලාසන් & ටූබ්‍රෝස් සහ ස්ටර්ලිං එන්ජිනියරින් යන උපදේශක ආයතනයන්හි මඟ පෙන්වීම යටතේ ක්‍රියාත්මක විය. මෙට්‍රික් ටන් 1500ක බරින් යුත් මෙම ගුවන් පාලමේ සුවිසල් යකඩ සැකිල්ල ඉන්දියාවේ කාංචිපුරම්හි කාර්මික හා තාක්ෂණික කණ්ඩායමක් විසින් නිර්මාණය කොට ඇත. මේ රටවල් කීපයකින් ආනයනය කරන ලද සුවිශේෂී වාහනය යොදාගෙන ඉදිකරන අතර සෑම කොටසක්ම නියමිත තත්ත්ව සහතිකයන්ට අනුව සාදා එකලස් කොට විධිමත් පරීක්ෂණයන්ට යටත් කරන ලදී. මෙහි එක් ප්‍රබල අභියෝගයක් වූයේ ශිතිජය සමග ගැටෙන පිහිනුම් තටාකයන්හි නිර්මාණකරණය සඳහා අවැසි ගුවන් පාලමෙහි ඉදිකිරීම් රටාව නිශ්චිතව හඳුනා ගැනීම සඳහා වන පූර්ණ පරිමාණ පරීක්ෂාවයි. මෙම ක්‍රියාවලිය තුළදී සැලසුම් කළ අදියර 5ක් තුළ ටොන් 1410ක බර එක් කළ අතර අදියර 3ක් තුළදී එම බර මුදා හැරීමට කටයුතු කරන ලදී. මෙහි ප්‍රධාන ස්ථානයන්හි හා ආධාරකයන්හි ක්‍රියාකාරීත්වය සෑම අදියරක් තුලදීම නිරන්තරයෙන් විශ්ලේෂණය කරන ලදී. පරීක්ෂණයන්ට අදාළ එකලස් කිරීම් ඉවත් කිරීමෙන් අනතුරුව මෙම ගුවන් පාලමෙහි ඉදිකිරීම් ප්‍රමිතීන් පිළිබඳව තහවුරු කරනු ලබන අතර ඒ තුලින් මෙම ව්‍යාපෘතියේ ඉතා වැදගත් ක්‍රියාවලියක් අවසන් වේ. මේ ආකාරයේ සුවිසල් නිර්මාණයක් සඳහා මෙවන් විශාල ප්‍රමාණයේ බර පරීක්ෂණයක් සිදු කළ ලොව ප්‍රථම අවස්ථාව මෙය වන අතර සියලුම ප්‍රමාණයන් සංශෝධනය කර බර පරීක්ෂණයේ සමත්වීමෙන් අනතුරුව එය නැවත කොටස් වලට වෙන් කර කොළඹට රැගෙනීම සඳහා චෙන්නයි වරාය වෙත ගෙන යන ලදී. අරුණෝදය සමග කොළඹ නගරයේ සෙමින් නැවතී වේ. ඒ තවත් සාමාන්‍ය දවසකට අවදි වීමක් නොව කොළඹ නගරය පිරිපුන් හැකියාවන් සමග අවදි වීමකි. අපි කුඩා කාලේදී කොළඹ නගරය හුඟක් වෙනස් තැනක්. ලෝකයේ අනෙකුත් නගර හිතාගන්න බැරි විදිහට ආකර්ෂණීය ගෘහ නිර්මාණ ශිල්පීන් සමග සංවර්ධන වෙන ආකාරය දිහා බලන් ඉන්න ඒ කාලේ අපි පුරුදු වෙලා හිටියා. ඒයිරින් සතපොම් ගණනාවක් ඉහළට නැගෙමින් ඉදිවුණු කුවාලලම්පූර්හි පෙට්‍රෝනස් කුළුණ, ඩුබායිවල බර්ජ් කලිෆා හෝටලය, ලන්ඩන්වල ෂාඩ් ගොඩනැගිල්ල නගරයට අභිමානයක් එක් කරන රටවැසියන් හට ආඩම්බරෙන් සඳහන් කළ හැකි සංවර්ධනයේ විශිෂ්ටත්වය මනාව ප්‍රදර්ශනය කරන මනරම් නිමැවුම් ලෙස සඳහන් කළ හැකි. දිගු කාලයක් පැවති සිවිල් යුද්ධයෙන් පසු උදා වූ වසර කිහිපය ශ්‍රී ලංකාවට ඉතා සුවිශේෂී විය. ආයෝජකයන් මූලෝපායික වාණිජ කේන්ද්‍රයක් ලෙස මෙරට සංවර්ධනය වීමේ හැකියාව පිළිබඳව අවධානය යොමු කරනු ලැබූහ. රජය විසින් සංවර්ධනය උදෙසා මූලිකත්වය ගැනීමට ශක්තිමත් මූලෝපායික කොටස්කරුවන් සොයමින් සිටි අතර ශේෂ්ත්‍රයේ දැවැන්තයින්ද මේ වෙත ඉදිරිපත් වෙමින් සිටියහ. 2012 වසරේදී ඉන්දියන් සාගරයේ සුන්දරත්වය අභිමුව වූ මේ ආකර්ෂණීය බිම්කඩ වෙල්කම් හොටෙල්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් වෙත පවරා දෙන ලදී.
ඉන්දියාවේ පෞද්ගලික සමාගමක් මෙන්ම ඉහළ ඉල්ලුමක් සහිත පාරිභෝගික භාණ්ඩ, හෝටල්, ඝන කාඩ්බෝඩ් සහ ඇසුරුම්, කෘෂිකාර්මික නිෂ්පාදන හා තොරතුරු තාක්ෂණ යන අංශ ඔස්සේ විවිධ අංගීකරණයට ලක් වූ සමූහ ව්‍යාපාරයක් වන ITC Limited එහි මව් සමාගමයි. ITC Limited සහ එහි කොටස්කාර සමාගම් විසින් ඉන්දියාව පුරා ප්‍රදේශ 70කට වැඩි ප්‍රමාණයක විහිඳුණු 100කට වැඩි හෝටල් ජාලයක් පාලනය කරනු ලබයි. මේ මොහොතේ මට මෙතන සිට සී ග්‍රේන් පිබිදෙන අනාගතය දැකගත හැකි. කොළඹ අහස එක් රැයකදී වඩාත් පුළුල් වෙමින් තව තවත් ඉහළට සංවර්ධනය වෙමින් පවතී. ඒ සියලු සංවර්ධන ව්‍යාපෘතීන් අතර කොළඹ නගරයේ හදවත කේන්ද්‍ර කොට ගනිමින් තවත් සුවිශේෂී සංදි ස්ථානයක් සනිටුහන් වෙමින් පවතී. මේ ව්‍යාපෘතිය චිරාත් කාලයක් කැපී පෙනුණු නොඅනුමානයි. And we've been very impressed by the sort of steps that the government has been taking. Then I think that India and Colombo has a great history behind it, and you know we go back many years. This is really what interested us to start looking at Colombo, and then we met the government, and the government offered us a great piece of land which we believe is absolutely iconic, and therefore it was a natural choice to get into Colombo, which is really in many ways right, you know, an extension of our history, and we felt this was the ideal place. There are really two parts to this entire project, I think, that we must bear in mind. Is one is that ITC, by virtue of its very roots, by virtue of its very philosophy, has always believed in building a structure which is or building what we would like, an iconic building that is rooted in the soil, right? It must represent the area that there is. And at the same time, as I've time and again said, that ITC would never get away from sustainability. Sustainability is at the core of our business philosophy. මේ සංවර්ධන ව්‍යාපෘතියේ අරමුණ ඉතා සරලයි, පැහැදිලි. ඒ ප්‍රතිමූර්තියක් නිර්මාණය කිරීමයි. එය අද පමණක් නොව අදින් පසු දිගු කාලයක් ඉතා ඉහළින් වැජබෙන ප්‍රතිමූර්තියක් වනු ඇත. වෙල්කම් හොටෙල් වෙතින් කොළඹ නගරයේ සැමරුම් කේන්ද්‍රය වන පෞරාණික ගාලු මුවදෙරෙහි ඉදියත් කරන ලද මෙම ව්‍යාපෘතිය ඇමරිකානු ඩොලර් මිලියන 400කට අධික දැවැන්ත සංවර්ධන ව්‍යාපෘතියකි. මෙම ව්‍යාපෘතිය මීටර 140ක උසින් යුත් ITC 1 හෝටලයෙන්ද මීටර 224ක උසින් යුත් සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයක් වන සෆයි රෙසිඩෙන්සස් කුළුණෙන්ද සමන්විත වන අතර මෙම ව්‍යාපෘති දර්ශනය තුළ ලොව පුරා ක්ෂේත්‍රයේ දැවැන්තයන් විසින් දකුණු ආසියාවේ සංවර්ධනය පිළිබඳ නව මානයක සම්මතයක් පිහිටුවනු ඇති බවට අපේක්ෂා කරනු ලබයි. The architects actually Gensler, they have done an excellent job. They have tried very hard to get the Sri Lankan character. Of course, in a high rise, it's very difficult to achieve that. But nevertheless, they've had water cascading down. They have got several features. Then they also have the twin towers and then the connecting bridge, which is unique. But that is something new to Sri Lanka. It's new to Asia. We got an excellent piece of land from the government. It's so well located. It's very well located. Perhaps it's the best location in Colombo. And so we saw it and made a commitment to the government that we'll develop an iconic property. And that's how we started this project. මෙම ඉලක්කය සපුරා ගැනීමට ලොව විශිෂ්ටතම ගෘහ නිර්මාණ ශිල්පීන්, ඉංජිනේරුවන් සහ සැලසුම්කරුවන් හමු වී තමන්ගේ සීමාවන් අභිබවා යාමට ඔවුන්ට අභියෝග කරනු ලැබීය. Yes, we were thrilled and honored to be considered by ITC for this landmark project. This project is a very vibrant mixed-use program, and we took this opportunity to really create an iconic building. A gateway building, a front door building to not only Colombo, to Sri Lanka and the country. මේ අයුරින් අලංකාර ව්‍යුහයකින් එකිනෙක සම්බන්ධ කරන ලද සුවිසල් කුළුණු දෙකක් නිර්මාණය විය. එය අනිවාර්යෙන් ඔබේ දැස් පුදුමයට පත් කරනු ඇත.
මීටර් 55ක් දිගින් හා මීටර් 18ක පල්ලින් යුත් මේ විශිෂ්ට නිර්මාණය කුළුණු දෙකේ 19 20 21 වැනි මහල් එකිනෙකට සම්බන්ධ කරයි. ඉහළ මට්ටමේ පිහිනුම් තටාක දෙකක් පහළ මට්ටමේ සුඛෝපභෝගී අවන්හලක්. සම්පූර්ණයෙන් එකලස් කළ පසු මෙහි බර මෙට්‍රික් ටොන් 1500ක් පමණ වේ. දැන් සාමාන්‍යයෙන් අපේ පාර යන බස් රථයක බර මෙට්‍රික් ටොන් 11 12 අතර ප්‍රමාණයක් වෙනවා. ඒ කියන්නේ මේ ප්‍රයත්නය මේ වගේ බස් 160ක් මීටර් 100ක් ඉහළට ඔසවා තැබීමට සමාන කරන්න පුළුවන්. සම්පූර්ණයෙන් පිරුණු පසු මේ දැවැන්තයා මෙට්‍රික් ටොන් 3000ක් පමණ බරකින් යුක්තයි. එහෙත් මෙම ව්‍යාපෘතිය වඩාත් සුවිශේෂී වන්නේ හුදෙක් ව්‍යාපෘතිය විශිෂ්ටත්වය නිසාම නොව මෙම දැවැන්තයින් දෙදෙනා සම්බන්ධ කරන වැදගත්ම අංගය වන ඉතා කලාත්මක ගුවන් පාලම නිසා වෙනි. And we thought the sky bridge would be a good one to get associated with Colombo. It's the first of its kind anywhere in the world on these dimensions. ඉංජිනේරු විද්‍යාවේ ඉහළම තාක්ෂණයෙන් සුසැඳී මුහුදු මට්ටමේ සිට මීටර් 100ක් ඉහළින් දැවැන්ත ගොඩනැගිලි දෙකක් අතර දිව යන අහස වන් ජාතික සංවර්ධනයේ කේන්ද්‍රීය සංකේතයක් බවට පත්වීමට නියමිතය. දකුණු ආසියාවටම මේ ආකාරයේ නිර්මාණයක් ඇතනම් ඒ අහස වන් පමණි. එය ශ්‍රී ලංකාවටද අභිමානයක් එක්කරනු නියතය. And the most unique element that we designed into this project that we're so proud of, and it's going to be iconic for the centuries from now, and that is this incredible sky bridge we've designed. විරලාසන්නේ මෙම විශාල ඉදිකිරීම කොටස් හැසිරවීම වෙනුවෙන් එම ව්‍යාපෘතියටම අනන්‍ය වූ තාක්ෂණයක් භාවිතා කොට ඇත. දැවැන්ත යකඩ කොටස් එකලස් කිරීම සඳහා ඊට සති 6ක කාලයක් ගතව ඇති අතර මුලින් එම පාලම් සැකිල්ල අවසන් පිවිසුමට ආසන්නයේ විශාල ලෝහ රාමුවක් මත එකලස් කරනු ලැබීය. විශාල යකඩ කොටස් එකලස් කිරීම සඳහා සති 6ක කාලයක් ගතවීම එතරම් සුළු කාලයක් නොවේ. එනමුත් එම සැකිල්ල තවමත් පවතින්නේ නියමිත ස්ථානයේ නොවන අතර තවදුරටත් බිම් මට්ටමේදී බොහෝ සවිකිරීම් හා සකස් කිරීම් කළ යුතු ඇත. මෙම දැවැන්ත යකඩ සැකිල්ල එකලස් කළ ස්ථානයේ සිට නියමිත ස්ථානයට ගෙන යාම මෙම ව්‍යාපෘතියේ සුවිශේෂීම අභියෝගයයි. ටොන් 1500ක බරකින් යුත් එය හයිඩ්‍රොලික් ජැක් උපයෝගී කරගනිමින් නියමිත ස්ථානය වෙත ගෙන යාමට සැලසුම් කොට ඇත. මෙම හයිඩ්‍රොලික් ජැක් මගින් එම සැකිල්ල ස්වයංක්‍රීයව තල්ලු කිරීමේ සහ ඇදීමේ ක්‍රියාවලියකට භාජනය කිරීමට නියමිතයි. එකලස් කිරීම් ඉතිරි කටයුතු වෙනුවෙන් මෙම සැකිල්ල අවසාන ඔසවන ස්ථානයට ගෙනෙනු ලබන අතර එය මෙම අති දුෂ්කර ක්‍රියාවලියෙහි පළමු අවදානම් කටයුත්තද වේ. මෙම පළමු අදියරේ චලනයන් සෑම අයුරකින්ම සුරක්ෂිත බව තහවුරු කිරීම සඳහා සියලු ආකාරයේ විශිෂ්ටයන් සහභාගී කරගනු ලබයි. 2019 වසරේ සැප්තැම්බර් 22 දින සවස 5ට සැකිල්ල සම්බන්ධ කිරීමේ කටයුතු ඇරඹින. මෝසම් සමය තුළ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පැය කිහිපයකින් පසු යළි ආරම්භ කරන ලද ක්‍රියාවලිය
කොන්ක්‍රීට් කැබැල්ලක් අවහිර වීම හේතුවෙන් අතරමඟ ඇනහිට ඇත. දැන් පේන ආකාරයට මෙම කොන්ක්‍රීට් කැබැල්ල ගතවන කාලය සම්බන්ධයෙන් ඉංජිනේරුවන්ට තවත් අභියෝගයක් බවට පත් වී ඇත. මේ පහසුවෙන් කළ හැකි සුළු කටයුත්තක් ලෙස ඔබට සිතිය හැකි. ඒත් ඒතරම් සරල නැත. මෙහි ස්ථීර සැකැස්මට කිසිදු හානියක් නොකළ යුතු හේයින් ඉංජිනේරුවන් විසින් පාලමෙහි එම කොටස ගලවා කොන්ක්‍රීට් කැබැල්ල ඉවත් කොට නැවත සවි කිරීමට තීරණය කරන ලදී. ඒ සඳහා තවත් අවදානම් පැය 6ක් ගත විය. අවසානයේ සියල්ල නිවැරදිව සිදුවිය. මින්පසු ගොඩනැගිලි දෙකෙහි 25 වන මහල්වල ස්ථානගත කර ඇති ස්ට්‍රැන්ජක් 4ක් ආධාරයෙන් පාලම බිම් මට්ටමේ සිට මීටර ඉහළින් එල්ලා තබනු ලබයි. මෙම ගොඩනැගිලි දෙකෙහි පාදම අතිශයින් ශක්තිමත් පදනමක් සහිතව ගුවන් පාලමෙහි බර දරා ගැනීමට හැකිවන පරිදි යකඩ මෙට්‍රික් ටොන් 450ක් යොදා ගනිමින් සකස් කොට ඇත. ස්ට්‍රැන්ජක් 8 මගින් ටොන් 2500ක බර ප්‍රමාණයක් එසවිය හැකි හා එක ස්ථානයක රඳවා තබාගත හැකි ශක්තිමත් හා නම්‍යශීලී අධිශක්ති කම්බි 152කින් එල්ලා තබනු ලබයි. එසවුම් ස්ථාන 4ක් සහිත මෙහි එක් එසවුම් ස්ථානයකට ස්ට්‍රැන්ජක් 2ක් භාවිතා කොට ඇති අතර එහි සම්පූර්ණ එසවුම් ධාරිතාව මෙට්‍රික් ටොන් 2500කි. ස්ට්‍රැන්ජක් සියල්ල අධිශක්ති කම්බි 19කට සම්බන්ධ කොට ඇති අතර බිම් මට්ටමේදී ස්ට්‍රැන්ජක් භාවිතා කරමින් සිදු කරන එකලස් කිරීම හේතුවෙන් මීටර 100ක උසකදී සිදු කළ යුතු සංකීර්ණ එකලස් කිරීම සිදු කළ යුතු නැතිවීම විශේෂත්වයකි. දින සති මාස ගෙවෙමින් විවිධ වෙනස්කම් හා සංශෝධනයන්ට ලක්විය. December 19 මස 15 වන දින සියලු දේ නියමිත ස්ථානයන්හි ඇති බවට තහවුරු කර ගැනීම සඳහා සැලසුම් හා ගණනය කිරීම සිදුවිය. පාලම තවත් මීටර 2ක් ඉහළට ඔසවන ලද අතර වීදුරු සවි කිරීම සඳහා වන මැද යකඩ කණු සවි කරනු ලබයි. පාලමේ සංශෝධනයන් තවදුරටත් සිදු කරගෙන යාමේදී මෙම අදියරතුර නිවැරදිම දත්ත පිළිබඳව අවධානය යොමු කළ යුතුය. මීටර 100ක් ඉහළින් සවි කළ පසු යලි සංශෝධනයක් සිදු කිරීම ඉතා දුෂ්කර කාර්යයක් වන බැවින් සියලුම දේ ඉතාමත් නිවැරදිව පැවතිය යුතුයි. ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති කළමනාකරණ කණ්ඩායම මගින් සියලු දේ අදාළ ප්‍රමිතීන් යටතේ පවතින බව නැවත නැවතත් සිදු කරන පරීක්ෂණයන් මගින් සහතික කරනු ඇත. දැන් මාස 2කට ආසන්න කාලයක් ගෙවී ගොස්ය. අවසන් සැලසුමට අනුව දෙසැම්බර් 15 වන දින අවසන් එසවුම සිදු කිරීමට නියමිතයි. සියලු සකස් කිරීම් නිම වූ පසු පාලමෙහි අවසන් සකස් කිරීම වෙනුවෙන් සියලු දෙනා බලාපොරොත්තුවෙන් පසුවේ. බොහෝ දිනවල සවස් කාලයේ වර්ෂාව ඇතිවීම හේතුවෙන් එය උදෙන්ම ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබීය. එසේ වුවහොත් සවස් කාලයේ උදාවන්නට ප්‍රථම පාලම එසවිය හැකිය.
අප දැන් අහසට විවරවන දොරටුවෙන් වෙන්ව සිටින යෝධයන් දෙදෙනෙකු ප්‍රවේශමෙන් සම්බන්ධ කරනු ලබන අහසවන්හි අවසන් එසවීම අභියසයි. සැලසුම් කර පරිදි සියලු දේ සිදුවොත් මීටර් 55ක් පමණ දිගින් යුත් සැකිල්ල මීටර් 100ක් ඉහළින් ස්ථාපනය වනු ඇත. එහෙමනම් අවසන් එසවීම තෙක් රැඳී සිටින්න. දෙසැම්බර් 15 වන දින උදෑසන පාලමේ අවසන් අදියර. සැලසුම් හා ඉංජිනේරු විශේෂඥයින් ඔවුන්ගේ අතිශය නිවැරදි අවසන් පරීක්ෂණය සඳහා රැස්ව සිටිති. ඔවුන් යම් තිගැස්මකින් යුත් බවක් ප්‍රදර්ශනය වේ. වේලාව පාන්දර 5යි. පාලමෙහි අවසන් එසවීමට පෙර විනාඩි 10ක් 12ක් වේගයෙන් ගෙවී යයි. ජීවිත කාලයටම එක්වරක් පමණක් ඉඳගන්නට ලැබෙන මේ සුවිශේෂී අත්දැකීම වෙනුවෙන් බොහෝ දෙනා එක්ව සිටිති. සියලු ඉස්ට්‍රන් ජැක් පරිගණකයකට සම්බන්ධ කර ඇති නිසා පරිගණක තිරේ මත හැම තප්පරයක් මිනිත්තුවක් පාසා දිස්වන තත්ත්වයන් මගින් පාලම සෙමින් ඉහළට එසවෙන බව ඉංජිනේරුවන් ඉතා සමීපව අධීක්ෂණය කරනු ලබයි. අතරතුර පාලමෙහි සිරස් මට්ටමෙහි නිරවද්‍යතාව මිලිමීටර 3ක් තුල පාලනය වන ලෙස තබා ගැනීමට ඉංජිනේරුවන් කටයුතු කරති. ඉහළට එසවෙන සෑම කම්බියකින්ම පාලමද ඉහළට එසවෙන අතර 24 වන තට්ටුවේ මිනිසුන් 24 දෙනෙකු යහුසුලුව එම කම්බි ඇතීම සිදු කරනු ලබයි. මීටර 120ක් දිග මිලිමීටර 18ක විස්කම්භයකින් යුත් අධිශක්ති වානේ කම්බි වලින් සකස් කර ඇති එම කම්බි ඉස්ට්‍රන් ජැක් තුලින් දැඩිව ග්‍රහණය කරගනිමින් ලිහිල් කරන තාක්ෂණය තුලින් ඉහළට තල්ලු කරනු ලබයි. From a design standpoint, the bridge is quite interesting because inside the bridge is what we call a spine, like a spine truss. And this structural concept evolved over time. We tried several ideas and worked closely with a product architect, Gensler, in Los Angeles to work out this concept. And in the final arrangement is what you're looking at. Here today. This particular operation is very critical. It's not risky because all risk has been carefully analyzed and mitigated nicely by experts who have been in this field. Under dynamic conditions, the towers actually oscillate in any direction you can imagine. And we had to make sure that the bridge always keeps its bearings, doesn't deflect too much either way, and on top of that there is a swimming pool, and we had to make sure that the level of the water almost remains horizontal for its infinity edge, and there is not too many deviations from that horizontality. So right from the beginning we were monitoring the settlements of the towers. We have installed some sensors, and every precaution has been taken to
fabricate and install the bridge as accurately as possible in its final position, so that all the objectives, the comfort of the users and the aesthetics is maintained. So a lot of effort has gone into planning this erection as well as installation, right from the planning stage, design stage, and during the fabrication stage itself. ඇය අටක මෙහෙයුමකින් අනතුරුව 2019 දෙසැම්බර් 15 වන දින දහවල් එක පමණ වන විට මෙම ඉදිකිරීම් කණ්ඩායමට ඔවුන්ගේ අවසන් ප්‍රතිඵලයට ළඟා වීමට හැකි විය. සෑම මුවකටම ජයග්‍රාහී සිනහාවක් එක් කරමින් අහසවන් පාලම මුහුදු මට්ටමේ සිට මීටර 100ක් ඉහළින් වන අවසන් නවාතැනට සමීප විය. The project is come and achieved a great milestone today on lifting of the sky bridge, which is unique in many sense, and we call it as an engineering marvel which has been gifted to this great island city by the two corporate giants L&T and ITC. විශාල හීන දැකීම යනු එකකි. එහෙත් මීටර් 55ක දිගින් යුත් දැවැන්තයක එකලස් කරමින් පොළවේ සිට මීටර් 100ක් උසින් පිහිටි 21 වෙනි තට්ටුවට ඔසවා තැබීම යනු වෙනස්ම කතාවකි. මේ දැවැන්ත ඉදිකිරීමෙහි සම්පූර්ණ සැකිල්ලම රඳවා තිබෙන්නේ බෑරින් 8ක් මත පමණයි. විශ්වාස කරන්න අමාරුයි. ඒත් බෑරින් 8ක් මත පමණයි. මෙම ගුවන් පාලම කුළුණු දෙක අතර ඇති ව්‍යුහමය බැඳීමක් ලෙස පැවතීම වැළැක්වීම වෙනුවෙන් පාලම කුළුණු දෙකෙහි විශේෂිත ස්ථානය කිහිපයක් අතර ලිසා යාමට සලස්වා ඇත. ඒ සඳහා යොදාගෙන ඇති බෑරින් තුලින් අනවශ්‍ය චලනයන් වළක්වනු ලබයි. කුළුණු සුළඟට සෙලවීම, භූකම්පන හෝ උෂ්ණත්ව වෙනස්කම් හේතුවෙන් එම බෑරින් සෙලවිය හැකිය. කුළුණු ඕනෑම විටකදී විරුද්ධ දෙසට චලනය විය හැකි බැවින් සියලුම බෑරින් වෙත ලබා දුන් බරට වඩා 1.5ක ගුණයක් යදවා පරීක්ෂණයන්ට ලක් කෙරේ. මේ තියෙන්නේ ඉන් එකක්. එය මෙට්‍රික් ටොන් 900ක බරක් ඉතා සුපරීක්ෂාකාරීව දරාගනු ලබයි. බෑරින් එකකින් හොඳින් වැඩුණු අලි 160ක් එසවිය හැකි. එසේ හේයින් බෑරින් 8කට අලි 1200ක් එසවීමේ හැකියාව ඇත. එම බර ගුවන් පාලම මෙන් දෙගුණයකි. එහෙයින් මේ ඉදිකිරීම ඉතා ආරක්ෂා සහිත බව සහතික කළ හැකි. ලෝකයේ ආකර්ශනීයම නගර අතරට කොළඹ අහසත් එකතු කරන ලබන අහසවන් යනු අපූර්ව ඉංජිනේරු ශිල්පියත්වයේ විශිෂ්ට නිර්මාණයක් පමණක් නොව රටක සංවර්ධනයේ සංකේතයක්ද වේ. මෙය ශ්‍රී ලංකාව සංවර්ධනය වන බවට සංකේතයකි. කොළඹ නගරයද ලොව අනෙකුත් නගර හා සමවන බව සනිටුහන් කරන්නකි. කල නොහැකි සිටු දේ සැබෑවක් වී ඇති බව දැන් අහස දෙස බලන අපට පැහැදිලි. විශ්වාස කරන්න අහස අත ළඟයි. කොළඹ අහස දැන් පුළුවන් අපේම කරගන්න. මොකද දැන් අහස අපට සීමාවක් නෙවෙයි.